අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම චානක නෝච් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ජනපති ජපානයේ තෙදින නිල සංචාරයක දිවිනේ ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසේ. වතුකම්කරු දෛනික වැටුප 1500 දක්වා ඉහළට සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රකාශය. සහල් මිල අඩු කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්. ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් තේරීපත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසිර මැතිතුමා අද උදේ ජපානයේ බලා පිටත් වුණා. ඒ ජපාන රජයෙන් ලැබුණු විශේෂ නිල ආරාධනයකට අනුවයි. අභිෂේක මංගල්‍යය සඳහා ලෝක නායකින් රැසක් සහභාගී වීමට නියමිතයි. උත්සවය හෙට දහවල් පැවැත්වෙන්නේ ටෝකියෝ නුවර ඉම්පීරියල් රාජමාලිගාවේදී. උත්සවයෙන් අනතුරුව නව අධිරාජ්‍යයා විසින් රාජනායකයන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක්ද පැවැත්වීමට නියමිතයි. ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එක්වනු ඇත. සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ මහතාද හමුවනවා. ජපානයේ අධිරාජ්‍යයා ලෙස සිටි අකිහිතෝ අධිරාජ්‍යයා වසර 30කට පසු ඉකුත් මැයි මාසයේ සිය දුරෙන් ඉවත්වන ලද්දේ 1817 වසරෙන් පසු එලෙස තම දුරය අත්හරින ලද ප්‍රථම ජපාන අධිරාජ්‍යයා බවට පත්වෙමින්. පසුගිය මැයි පළවනදා ඔටුන්න හිමි කුමරුවන නරුහිතෝ ජපානයේ 126 අධිරාජ්‍යයා වශයෙන් පත්වුණා. බස්නාහිර සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල මාතර සහ පුත්තලම් දිස්ත්‍රික්කවලත් අද සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල අද සවස එකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ අපේක්ෂා කළ හැකි. බස්නාහිර සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර පුත්තලම යාපනයේ මන්නාරම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 සිට 100ක පමණ තරමක තද වර්ෂාපතනයක් පවතිනු ඇත. දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. මන්නාරම සිට කංකසන්තුරය ඔස්සේ ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි හට ගැනීමට පිළිවන්. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 20-40 අතර පමණ වනවා. මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කංකසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-55 දක්වා ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතිනවා. එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 70-80 දක්වා තාවකාලිකව තද සුළං ඇතිවීමෙන් එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. පවතින වැසි සහිත කාලගුණයත් සමග ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් පහළ වාරි කලාපවල සිටින ජනතාව අවධානයෙන් පසු විය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. මේ වෙනුවට ජලාශ කිහිපයක වාන්දුරට විවෘත කළ පවතින විශේෂම තබ්බෝ ජලාශයේ එකම රාජාංගන ජලාශයේ වාන්දුරට විවෘත කළ තිබෙනවා. විශේෂයෙන්ම තබ්බෝ ජලාශයත් රාජාංගන ජලාශයත් සහ දැදුරුවේ ජලාශයේ වාන්දුරට 4ක් විවෘත කළ තියෙනවා. රාජාංගන ජලාශයේ වාන්දුරට 6ක් විවෘත වෙලා තියෙනවා. මේ වෙනුවට තබ්බෝ ජලාශයේ වාන්දුරට 4ක් විවෘත කළ තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ කුකුලීගඟ ජලාශයේ එක වාන්දුරටක් විවෘත කළ තිබෙනවා. පහළ ජල ප්‍රදේශවල වාරි කලාපවල සිටින ජනතාව සහ එම වාරි කලාප අස්සල සහ දෙපස සිටින ජනතාව මේ පිළිබඳ දැඩි අවධානය පසු වෙන්නේ කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නායම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1500 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අපට පුළුවන් ඉදිරියට යන්න අරමුණෙන් අලුත් කණ්ඩායමක් සමග ජව සම්පන්න නව ගමනක් ආරම්භ කර රට සංවර්ධනය කිරීමටද ක්‍රියා කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. දිස්ත්‍රික්කයේ හැටන් බස් නැවතුම් පොළ භූමියේ ඊයේ පැවති ජන රැලියට එක්වෙමින් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමේ වතුකර ජනතාවට 112කට පුරවැසි භාවය ලබා දුන්නු එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. රජයේ තියෙනවා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවයි කියලා ආයතනයක්.
ඒ ආයතනෙන් කියනවා අපේ රටේ හතර දෙනෙක් ඉන්න පවුලකට මාසකට ජීවත් වෙන්න 50,000 55,000 අතර මුදලක් අවශ්‍යයි කියලා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න අපේ වතු කම්කරු ජනතාව කොපමණ මුදලක් ඔබලට ලැබෙන්නේ. දවසකට 700ක් හෝ 750ක්. දවසකට 700 ගානේ දින 20කට රුපියල් 14,000 ලැබෙනවා. ඒ සංඛ්‍යාලේඛනයේ දන දන වතු කම්කරු ජනතාවට ලබා දෙන්නේ දවසකට රුපියල් 700 නම් ඒක මහා පාප කර්මයක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා ආදරණීය වතු කම්කරු ජනතාවට අඩුම ගානේ දවසක දීමනාව 1500 කරන්නට අපි යපවෙනවා කැපවෙනවා. හැමතාම මේ රටේ ජනතාවට එකතන පල්වෙන මඩ වගුරක ඉන්නන බෑ. අපි ඉදිරියට යන්නට ඕන. අපි ශක්තිමත් වෙන්නට ඕන. අපි රටක් හැටියට ලොව ජයග්‍රහණය කරන්නට ඕන. එහෙනම් මිත්තවරුනි, නව තාක්ෂණය තුලින්, නවෝත්පාදනය තුලින්, නව පරිගණක තාක්ෂණය තුලින්, තොරතුරු තාක්ෂණය තුලින්, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය වර්ධනය කිරීම තුලින් අපේ යෞවනත්වයට ලබා දිය යුතු උපරිම ශක්තිය ලබා දීලා අපි දියුණු සංවර්ධිත නව ශ්‍රී ලංකාවක් ගොඩනගනවා. මේ ගමන යන්නට අපි රාමුවට කොටු වෙලා තීන්දුව తీරන ගන්නේ නැහැ. අපේ රටේ තියෙනවා සම්ප්‍රදානුකූල ගතානුගතික ක්‍රමවේදයක්. මොනවා හරි අලුත් දෙයක් කරන්න හදනකොට අර චක්‍රලේඛයේ පෙන්නනවා මේව නම් කරන්න බැරියයි කියලා. මම ඔබලට කියන්න කැමතියි, බලමු නැහැ බැහැ කියන වචන ටික මගේ රාජ්‍ය පාලනයක් තුල ශබ්ද කෝෂෙන් මම ඉවත් කරනවා. පසුව බලමු නැහැ බැහැ කියන එක පැත්තකට වීසි කරලා, ඔව් අපට පුළුවන්, ඔව් අපි ඉදිරියට යනවා, ඔව් අපි සහන සලසනවා, ඔව් අපි සංවර්ධන යුගයක් නිර්මාණය කරනවායි කියලා අපිට හොඳ ගමනක්, ජව සම්පන්න ගමනක් යන්නට හොඳ හයියක් තියෙනවා අපිට, හොඳ ගැම්මක් තියෙනවා අපිට. මං තමුන්නාන්සේලාට කියන්න කැමතියි, 16 වෙනිදාට තමුන්නාන්සේලා මේ රටේ ජනාධිපති බලය මා වෙත ලබා දෙනකොට තමුන්නාන්සේලාට දකින්න පුළුවන් කඩිසර රජයක්, ජනතාවට සමීප රජයක්, ජනතාවගේ දුක සැප වේදනාව හඳුනන රජයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජනතා රැලියක් ඊයේ පැවැත්වුණා. ඒ මාතර යටියන කඹුරුපිටිය ප්‍රදේශයේදී. අපි දන්නවා අද විශේෂයෙන්ම ලෝක ආර්ථිකය රඳා පැවතින තියෙන්නේ බුද්ධිය මුල්ලුණු ආර්ථිකයක්. බුද්ධිමත් ජනතාවක් ඉන්න අපේ රටේ බුද්ධිය මුල්ලුණු ආර්ථිකයක් හරහා අපිට පහසුවෙන්ම අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට පුළුවන්. අපි පසුගිය අවුරුදු 4 තුලම මේ රටේ වෘත්තිකයන්, විවසායකයන්, ව්‍යාපාරිකයන්, බුද්ධිමතුන් මේ අය සමග එක්ව ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබාගෙන සාකච්ඡා කළා. අපි හොඳ ප්‍රතිපත්ති මාලාවක් සකස් කරලා තිබෙනවා. අපි මේ ආර්ථිකය ගොඩ ගන්නට අපිට නිපුණත්වයෙන් හෙබි ශ්‍රම බලකායක් අවශ්‍යයි. මෙන්න මේ හින්දා තමයි අපි අධ්‍යාපනය වෙනුවෙන් පළවෙනි වර්ෂයේම විශාල මුදලක් අපි ආයෝජනය කරන්නේ. මේ හරහා අද අතරමං වෙලා ඉන්න තරුණ තරුණියන්ට හොඳ වේතනයක් තිබෙන රැකියාවක් ලබා ගැනීම සඳහා පුළුවන් වන අධ්‍යාපන ක්‍රමයක් අපි සකස් කරනවා. අපි කෙටි කාලීනවත් දීර්ඝ කාලීනවත් ජාතික ප්‍රතිපත්තියක් හදලා සියලුම තරුණ තරුණියන්ට අපේ අනාගත පරම්පරාවට උසස් අධ්‍යාපනයක්, තාක්ෂණ අධ්‍යාපනයක්, කාර්මික අධ්‍යාපනයක්, එවයි නිපුණත්වය ලබා ගැනීමට පුළුවන් වන අධ්‍යාපනයක් අපි සකස් කරනවා. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තබන්න, තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න, මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් තමුන්නාන්සේලාට ලබා දෙනවා කියමින් මව්බිමට ජය වේවා, කඹුරුපිටිය ජනතාවට ජය වේවා. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජනබල ව්‍යාපාරයේ කලාව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ එළිදැක්වුණා. ඒ බත්තරමුල්ල වෝටර්සේජ් හෝටලේදී. බහුභාෂී සහෘද වැඩබිමක් නව සංස්කෘතික මිනිසක් යනුවෙන් ඒ නම් කර තිබෙනවා. ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් එම ප්‍රකාශනයේ පැමිණ සිටි කලාකරුවන්ට පිරිනමනු ලැබුවා. පවුලේ ඔක්කොම එකතු වෙලා චිත්‍රපටයක් බලන සංස්කෘතියක් අද අපේ ගම්වල නැහැ. ඉස්සර තිබුණා. නාට්‍ය තියෙනවා, දැන් මාසයක් බලන්න නැති ඉඳලා මුළු කතාවම තේරුම් ගන්න පුළුවන්. ඉතින් මොකද්ද අපේ සමාජයේ චින්තනයක් දියුණු කරන්න, ඒගොල්ලන්ගේ ආකල්පයක් දියුණු කරන්න මේ වගේ ඇති වෙලා තියෙන බල කිසි බලපෑමක් නැහැ.
අපි ඉපදෙනකොට හිස් කලයක්. මේ කලයට විවිධ වතුර එකතු කරමින් මේ කලේ පුරවමු. තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම වෙනුවෙන් හඹාගෙන යන ජීවිතයකට මුහුණ දීලා තිබෙනවා. අතිශය කටුක නීරස ජීවන රිද්මයක් අපේ රටේ පුරවැසියන්ට උරුම වී තිබෙනවා. මානසික වශයෙන් කඩාවැටෙන පුරවැසියෙක් නිර්මාණය වෙනවා. සමාජීය වශයෙන් පලක් නැති පුරවැසියෙක් නිර්මාණය වෙනවා. එනිසා අපි විශ්වාස කරන අපිට පැවරීති වෙන ප්‍රධානම කාර්ය මේ සමාජයේ යළි සුවපත් කළ යුතුයි. අපි විශ්වාස කරනවා මේ ප්‍රතිපත්ති රාමු තාමත් නිශ්චිත කාල රාමුකට ඉටු කිරීමට සමත් වන්නේ නම් මේ සමාජයට යළි තෙතමනේ අපිට ගෙන ආ හැකියි. මෙම අවස්ථාවට සියලුම කලාක්ෂේත්‍රවල නිර්මාණකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ජනාධිපතිවරණ සමයේ මංමාවත් හා ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රචාරණ ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමේ නියෝගයට කරුණු දැක්වීම සඳහා නීතිපතිවරයා කල්ලිල්ලා තිබෙනවා. ඒ අභියාචනාධිකරණය හමුවේ. ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර්, බැන, කටවුට් ඇතුළු ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම වළක්වන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය පෙත්සම ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වැඩබලන පොලිස්පතිවරයා හා නීතිපතිවරයා නම් කර තිබෙනවා. දෘශ්‍ය දූෂණය වැළැක්වීමට අදාළ මාර්ගෝපදේශන මාලාවක් මධ්‍යම පරිසර අධිකාරිය සකස් කර තිබුණද එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි පෙත්සම්කාර සංවිධානය පවසන්නේ. 2019 වසරේ මහකන්නේදී වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 50,000ක් දිස්ත්‍රික් සමූපකාර සංගම් සඳහා මුදා හැර ඇතැයි ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකින්ගේ සමූපාකාර සංගමය පවසනවා. ශක්ති සහල් නමින් ඒවා වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇති. නාඩු සහල් කිලෝවක් රුපියල් 80කට සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 85කටත් මෙම සහල් සතොස ප්‍රමුඛ ප්‍රධාන වෙළඳසැල් වලින් පාරිභෝගිකයාට මිලදී ගත හැකි. වීතොග සමූපකාර සමිති සඳහා පමණක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සහල් මිල පාලනය කිරීමේ අරමුණෙන් මෙතෙක් මෙම වීතොග අලෙවි කෙරුණේ පෞද්ගලික අංශය සඳහා පමණයි. පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රමුඛත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. වී අලෙවි මණ්ඩලය 2019 මහකන්නේදී ගොවියන්ගෙන් මිලදීගෙන මෙම වීතොගය රජයේ ගබඩාවල රැස් කර තිබුණා. තලේ මන්නාරම පිය මුහුදු තීරයේදී ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගත්තා. ඔවුන් නීති විරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වූවන්. මෙම පුද්ගලයන් අවුරුදු 29 සිට 49 දක්වා වූ වයස්කාණ්ඩවල පසුවන්නන්. ඔවුන් පේසාලේ, යාපනයේ තලේ මන්නාරම හා මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මින්නේරි ආසනයේ ප්‍රධාන කාර්යාලය විවෘත කෙරුණා. ඒ ජයන්තිපුර නගරයේදී නව කාර්යාලය විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා ප්‍රමුඛ පිරිසකගේ සහභාගිත්වයෙන්. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයින් විශාල පිරිසක් මෙවර ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සහතික කිරීමට සහාය පළ කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මින්නේරිය ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූර්යාරච්චි මහතාද ඉතෙක්ව සිටියා. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණා. ඒ කණිජ තෙල් අමාත්‍යවරයා ලෙස ක්‍රියා කරන සමයේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක් පිළිබඳ විමසීමටයි. කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් සිදු කළ පැමිණිල්ලකට අනුවයි අමාත්‍යවරයා අද කොමිසම වෙත පැමිණියේ. ඔහු අද පෙරවරු 9ට පමණ කොමිසමට පැමිණ පැයකට පමණ ආසන්න කාලයක් සිය ප්‍රකාශ ලබා දී තිබෙනවා. නිව්යෝක් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස ස්වාමින් වහන්සේගේ අවසන් කටයුතු ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නිව්යෝක් නුවරදී ඊයේ පැවැත්තුණා. අමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂිනුකා සෙනවිරත්න මහත්මියද ඊට සහභාගී වුණා. පූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස ස්වාමීන් වහන්සේ අමරිකාවේ නිව්යෝක් නුවර දීර්ඝ කාලයක් වැඩවාසය කරමින් විශිෂ්ට ශාසනික හා ආගමික සේවාවක් ඉටු කළ යතිවරයන් වහන්සේ නමක්.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මංජුශ්‍රී අරංගල මහතා පසුගියදා භවප්‍රාප්ත වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයෙකු සහ ආසන සංවිධායකවරයෙකු ලෙසද ඔහු සේවය කර තිබෙනවා. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 61ක්. දේහය මේ ගොඩ පුවක්පත්ති ප්‍රදේශයේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. හෝමාගම විල්ෆර්ඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී අද සවස අවසන් කටයුතු සිදු කරනු ඇත. ශ්‍රී ලංකා යෝන් දැල්පන්දු කණ්ඩායමේ උපනායිකා මෙලනි අමා විජේසිංහ හදිසියේ තම ජීවිතයෙන් සමුගත්තා. මේ යන විට ඇගේ වයස අවුරුදු 17ක්. මෙලනි අමා විජේසිංහ මෙලෙස මියගොස් තිබෙන්නේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්. කොළඹ විශාඛා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටි මෙලනි ශ්‍රී ලංකා ජාතික යෝන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගී වුණා. පසුගියදා ජපානයේදී පැවති ආසියානු යෝන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කළ ඇය තරගාවලියේ දක්ෂතම පන්දු විදින්නියට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. බොස්ට්වානාහිදී පැවති යෝන් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමද ඇය නියෝජනය කළා. ඊයේ හදිසියේ මියගිය මෙලනි අමාගේ දේහය අද දහවල් වෙනතෙක් කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණා. අංක 48B හංවැල්ල කිරින්දිවැල යන ලිපිනේ දේහය තැන්පත් කර තිබෙනු ඇත. අවසන් කටයුතු ලබන 23 වෙනිදා පස්වරු 3ට කිරින්දිවැල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා. ඒ සමගින් ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවටපත් වෙනවා. ආයිබෝවන්.